බෝන් හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ කොහොමද සට ස්ට්‍රෝක් එකේ උපයන මුදල් විත්ඩ්‍රෝ කරන්නේ කියලා. මේකට ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ වුණාට අපිට වඩා වාසිදායක ක්‍රමය වෙන්නේ පේනිය කියන account එක භාවිත කරන එක. ඔයාලා satastrokefreelancer.com 5 වගේ සයිට්ස් වල වැඩ කරාම ඒ මුදල් අපිට එකපාරට ලංකාවට ගේන්න බෑ. මොකද හේතුව ඒව සාමාන්‍ය සමාගම්. ඒ සමාගම් වල කියන මුදල් අපි ඉස්සලාම international bank එකකට ගේන්න ඕනේ. ඒ international bank එකකින් ගෙනල්ලා ඒකෙන් පස්සේ තමයි අපි අපේ local bank එකකට හරි ඒගොල්ලෝ ලබා දෙන debit card එකකින් හරි අපිට teller එකකින් withdraw කරන්න පුළුවන් රුපියල් වලින්. ඉතින් මේකට ක්‍රම කිහිපයක් තියෙනවා. ඒක අතර අපිට ප්‍රධාන වශයෙන්ම ගන්න පුළුවන් ක්‍රමය තමයි පේනිය කියන account එක. අද අපි කතා කරන්නේ කොහොමද පේනිය account එකක් use කරන්න කියලා. මේකට PayPal පාවිච්චි කරන්න පුළුවන්. PayPal අපිට රටේ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නැහැ. ඉතින් ඒ නිසා අපි PayPal account එක මෙතනදී කතා කරන්නේ නැහැ. ඉදිරියේදී මම PayPal account එක ගැන විස්තර කරනවා. අපි පේනිය account එක ගැන තමයි අද කතා කරන්නේ. ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එක අපි උපයන මුදල් එකපාර අපේ ලෝකල් බැංක එකට එන්නේ නැහැ. මේක යම්කිසි බැංකු කිහිපයක් අතර සංසරණය වෙලා තමයි අපිට මුදල් ලැබෙන්නේ. එතකොට යම්කිසි ට්‍රාන්සැක්ෂන් ෆී එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම පේනිය account එකක් ඔය හැදුවම ඒකේ එක් වතාවක් පමණක් අය වෙන ඇක්ටිවේෂන් ෆී එකක් තියෙනවා කාඩ් එකක් ඔයා ලබා ගත්තොත්. එතකොට මේ කාඩ් එකේදී මේන්ටේන් ෆී එකක් තියෙනවා, ඊට පස්සේ ට්‍රාන්සැක්ෂන් ෆී එකක් තියෙනවා, ඇනුවල් ෆී එකක් තියෙනවා, ඒ වගේ පොඩි මුදල් ඩොලර් 2ක් 1ක් වගේ ප්‍රමාණයක් අය වෙනවා. මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ඔයා ඒ දවස්වල හදද්දී හදන අවස්ථාවේදී ඒ සමාගම විසින් ලබා දෙන ඔෆර්ස් අනුව. සමහරට ඔයා හදන මෙතඩ් එක අනුව, ඔයා සටන් ස්ට්‍රොක් එක ඇතුලෙන් ගිහලා හදනවද, කෙලින්ම Google එකෙන් සර්ච් කරලා හදනවද, ඔය වගේ ක්‍රම අනුව මේකේ වෙනස්කම් වෙන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට මේ මිල ගණන් කිව්වේ මං හදලා තිබ්බ ක්‍රමෙත් එක්ක. පේනිය account එක හදද්දී ඔයාලට පුළුවන් debit card එකක් apply කරන්න. මේ debit card එක ඔයාලට ලැබුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ debit card එක හරහා යම්කිසි payment කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට teller යන්ත්‍රයක් කරා මේ මුදල් withdraw කරන්න පුළුවන්. ඒ withdraw කරද්දී ඔයා ඒ අදාළ බැංකුව දැනුවත් කරන්න ඕනේ නැහැ මම මෙහෙම withdraw එකක් කරනවා කියලා. ඒ වගේම මේ payney account එක ඔයාලට පුළුවන් link කරන්න ඔයාගේ local bank එකට. local bank එකේ තියෙන සාමාන්‍ය details ටිකක් තමයි දෙන්න තියෙන්නේ. මම ඉදිරි පාඩම් වලදී ඒක කියලා දෙන්නම් කොහොමද ඒක fill කරන්න කියලා. ලෝකල් බැංක් එකත් එක්ක මේක ලින්ක් කරාට පස්සේ ලෝකල් බැංක් එකට ස්වයංක්‍රීය මුදල් ලැබෙනවා. එතනදිත් ඔයා දැනුවත් කරන්න අවශ්‍ය නැහැ ලෝකල් බැංක් එක. ඔයාට සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. හරි. තව දුරටත් ඔගොල්ලන් තියෙන ගැටලුවක් තමයි අපිට කොච්චර ටැක්ස් එකක් මේ හරහා වදීද කියන එක. මේකට නම් නිශ්චිත පිළිතුරක් දෙන්න බෑ. මොකද එක එක රජයන් යටතේ මේවා වෙනස් කරනවා. දැන් පහුගිය රජයකින් මේකේ ටැක්ස් එක සම්පූර්ණයෙන්ම අයින් කරා. ඊට පස්සේ ආපු රජයක් ටැක්ස් එකක් ගැහුවා ඩොලර් එහෙම නැත්නම් රුපියල් වලින් ගත්තොත් එහෙම මිලියන 15 ඉක්මවා ගියාම වර්ෂයකදී ටැක්ස් එකක් වැදෙන විදියට. ඉතින් රුපියල් මිලියන 15ක් කියන්නේ කෝටි එකමාරක් විතර හින්දා ඒක දැම්මම ඔයගොල්ලන්ට ඒක ඉච්චර ගැටලුවක් වෙන්නේ එකක් නැහැ. එතනදී ඔයාට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ගොඩක් මුදල් එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා ගිහලා බැංක් එකකට කතා කරලා RFC ගිණුමක් ඕපන් කරන්න. NRFC එකක් නෙමෙයි RFC ගිණුමක් ඔයාලට ඕපන් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න එහෙම ඕපන් කරද්දී බැංකුවෙන් අහනවා ඔයාලට කොහින්ද මුදල් එන්නේ? කොච්චර මුදලක් එනවද කියලා. එතකොට ඔයාලට පෙන්නන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඔයාලට ලොකු මුදලක් එනවා කියලා. එතකොට ඔයා RFC ගිණුමක් ඕපන් කරොත් එහෙම ඔයාලට පුළුවන් එහෙන් එන ඩොලර් කෙලින්ම අපේ ලංකාවේ ඩොලර් ගිණුමකටම දාලා ඒක සේවින් කරලා තියාගෙන යන්න. මේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඔයා මුලින්ම පොඩි මුදලක් නම් එන්නේ normal local bank එකට රුපියල් වලින්ම ගෙන්න ගන්න පුළුවන්. මම මේ කිව්වේ ලොකු මුදලක් එනවා නම් විතරක් ඒ විදිහට දේවල් කරන්න මුලින්ම මේවා කරන්න යන්න එපා. මෙතෙන්දී ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා මොනම වෙලාවකවත් international bank එකක සල්ලි ගොඩක් තියාගන්න යන්න එපා. මේකට හොඳම උදාහරණය තමයි පහුගිය මාස කීපය ඇතුළත සිදුවීමක් සිද්ධ වුණා. පේනිය account එකේ debit card එක නිකුත් කරන සමාගම විසින් ඒකේ මුදල් වංචාවක් සිද්ධ වෙලා තිබ්බා. ඩොලර් බිලියන 2කට පමණ. එතකොට මුළු ලෝකෙම පේනිය accounts ඒගොල්ලෝ බ්ලොක් කරා සති කිහිපයකට. ඒක ඇතර මේ ජූනි මාසේ 6 වෙනිදා විතර වගේ තමයි ඒක निराකරණය වුණේ. එංගලන්ත රජය විසින් සම්පූර්ණයෙන්ම මේක බ්ලොක් කරලා දැම්මා මුළු පේනිය accounts ඔක්කොම. ඉතින් ඒ නිසා සමහරක් වෙලාවට ඉදිරියේදීත් මේ වගේ දේවල් ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ ඔයාලා international bank එකක සල්ලි ඉතුරු කරන්න නැතුව ලංකා bank එකක සල්ලි ඉතුරු කරන්න. එතනදී ඔයගොල්ලන්ට පුළුවන් ඒ ඉන්ටර්නැෂනල් බැංක් එකේ තියෙන මුදල් යම්කිසි ඩොලර් රේට් එක ලංකාවේ බලලා
ඒක රුපියල් වලින් කොච්චර මුදල වැඩි වෙනවනේ හැම වෙලාවෙම ඒ වැඩි වෙන මුදලක් බලලා වෙලාවක් බලලා ඔයගොල්ලන්ට පුළුවන් ටක් ගාලා විද්‍රෝ කරන්න රුපියල් වලට ඉතින් ඒ විදිහට කරනවා නම් තමයි වඩා හොඳ දැන් අර පේනිය එකේ තියෙන ගැටලුව මේ වෙනකොට විසඳලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඔය පේනිය account එකක් හදද්දී debit card එකක් apply කරොත් එහෙම මම මුලිනුත් සඳහන් කරා activation fee එකක් යනවා කියලා ඒ activation fee එක සාමාන්‍යයෙන් ඩොලර් 30ක් විතර ඉතින් ඔයගොල්ලෝ SATA stroke එකේ මුදලක් උපයලා ඩොලර් දශම ගණන් උපයලා මේක ගේනකොට එකපාරට ඩොලර් 30ක් විතර කැපුණාට පස්සේ ඔයාලට සටස් ස්ට්‍රොක් කරන්නත් එපා වෙයි. ඉතින් මේකට විසඳුමක් නැද්ද? මේකට එක විසඳුමක් තියෙනවා. මේ විසඳුම තමයි ඔයාලට පුළුවන් ඩෙබිට් කාඩ් එකක් ඇප්ලයි කරන්නේ නැතුව පේනිය account එක හදන්න. ඉතින් මම මේ වීඩියෝ එක හදන්න කලිනුත් ගොඩක් රිසර්ච් එකක් කරන මම සාමාන්‍ය වීඩියෝ එකක් හදද්දී සති කිහිපයක් රිසර්ච් එකක් කළා තමයි වීඩියෝ එක හදන්නේ. එතකොට මම බලපු වීඩියෝස් ගොඩක් ලංකාවේ සිංහලෙන් කරපු වීඩියෝස් කීපයක්ම බැලුවා. ප්‍රසිද්ධ අය කරපු වීඩියෝස් කීපයක්ම බැලුවා. මම නම් කියන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හැමෝම සඳහන් කළ දෙයක් තමයි පේනිය account එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නැත්තම් withdraw කරන්න බැහැ කියලා. ඉතින් මම ඒ ගැන ඒගොල්ලොන්ගෙන් ඇහුවා මේක ඇත්තද කියන එක. ඉතින් ඒගොල්ලෝ සඳහන් කරපු දේ තමයි අපිට පුළුවන් මේ Shutterstock කියන account එක හරහා ගිහිල්ලා පේනිය account එකක් හදන්න. එතනදී ඔයගොල්ලන්ට debit card එක නැතුව අපිට පුළුවන් bank account එකට කෙලින්ම සල්ලි එන විදියට account එක නිර්මාණය කරන්න. එතනදී activation fee එකක් maintain fee එකක් වැටෙන්නේ නැහැ ඔයාලට. ඉතින් ඒක ලොකු වාසියක්. මම ඉදිරි පාඩමකදී ඊළඟ පාඩමේදී අනිවාර්යයෙන් කියලා දෙන්නම් කොහොමද ඒ account එක ඒ විදිහට හදන්නේ කියලා. දැන් මම ඒකට කලබල වෙන්න එපා. මම ඒ ගැන හරියටම කියලා දෙන්නම්. මොකද settings වරද්ද ගත්තොත් ඔයගොල්ලන්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඔයා නිකම්ම Google එකෙන් search කරලා ගිහිල්ලා account එක හදන්න ගියොත් එහෙම ඔයාට අනිවාර්යයෙන්ම debit card එකක් එක්ක තමයි account එක හැදෙන්නේ. ඒ නිසා මම ඔයගොල්ලන්ට account එක හදලා දෙනකන් ඉන්නවනම් තමයි ගොඩක් හොඳ. නැත්නම් ඔයගොල්ලන්ට වර්ධින්න පුළුවන්. මොකද ඔයගොල්ලන් දැන්ට මම හිතන්නේ withdraw කරන්න පුළුවන් මත්තමේ මුදලක් ඔයගොල්ලන්ට අවිල් ඇති කියලා. ඒ නිසා තව පොඩ්ඩක් ඉවසලා ඉන්න. අපි ඒක කියලා දෙනකම් ඉදිරි පාඩමකදී අපි යම් වෙලාවක account එකක් හැදුවොත් debit card එකක් නැතුව ඒ කියන්නේ SATA stroke එක හරහා ගිහිල්ලා අපිට පුළුවන් card හෝ banking option එකේ එතන අපි banking option එකෙන් හැදුවොත් එහෙම එතනදී තියෙන ඊළඟ ගැටලුව තමයි ඔයාලට කවදාකවත් ආයෙමත් මේ account එකට debit card එකක් නම් ගන්න බැහැ. debit card එකක් ඔයාලට අවශ්‍ය නම් ඔයාලට සිද්ධ වෙනවා අලුතෙන් account එකක් නිර්මාණය කරන්න. නිකන් Google එකේ search කරලා ගිහිල්ලා account එක නිර්මාණය කරන්න. මතක තියාගන්න ඕන කාරණාව තමයි එක පුද්ගලයෙකුට තියෙන පුළුවන් පේනිය account එකක් විතරයි. එතකොට අපි දෙවෙනි account එක හැදුවම ඒගොල්ලෝ පළවෙනි account එක close කරනවා. පළවෙනි එක close කරලා ඒකේ තියෙන මුදල් දෙවෙනි account එකට බැර කරනවා. ඒකින්ද එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. පසු කාලෙක ඔයාට යම්කිසි මුදලක් එන වෙලාවට කාඩ් එකක් තියෙනවා නම් හොඳයි කියලා හිතෙන වෙලාවට withdraw කරන්න. එතකොට යම්කිසි වෙන රටකට ගිහිල්ලා ඒකේ අපිට purchasing කරන්න ඒ වගේ දේවල් වලට මේක use කරන්න ඕන කියලා හිතෙනවනම් අපිට පුළුවන් දෙවෙනි මතාවෙදී කාඩ් එකක් එක්ක account එක හදන්න. ඒක ගැටලුවක් නැහැ කියන එකත් මතක තියාගන්න. ඒ වගේම මේ හදාගන්න පේනිය account එක ඔයාට Fiverr, Shutterstock වගේ site වලට එහෙම නැත්නම් පේනිය option එක ලබා දෙන හැම website එකකට මේක link කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එක account එකක් හදාගත්තම අපි Shutterstock එකෙන් තමයි මේ account එක හැදුවේ කියලා ඒක Fiverr එකට link කරන්න බැරි කමක් නැහැ. link කරන්න පුළුවන්. එකම account එක එහෙම link කරන්න පුළුවන්. එහෙම හැම site එකෙම එහෙම link කරන්න option දීලා තිනවා. මම ඔයගොල්ලන්ට ඒක පැහැදිලි කරන්න. Shutterstock එකේ පවා තිනවා. account එකක් තියෙනවා නම් ඒක link කරන්න අලුතෙන් account එකක් හදන්නේ නැතුව. මම ඉදිරි පාඩමේදී ඒක ඔයගොල්ලන්ට පෙන්නලා හදන විදිය කියලා දෙන්නම්. එතකොට ඔයාලට මේ account එක බැහැ freelancer.com site එකට link කරන්න. මොකද හේතුව freelancer.com සමාගමෙන් මේ පේනිය account එක ඉවත් කරලා තියෙන්නේ අලුත් users-ලට. එතනදී ඒගොල්ලෝගේ ඇතුලේ ඒක මත ගැටුමක් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති ඒක ඉවත් කළා දින අපි ඒක වතාවකදී ඒගොල්ලෝගෙන් අහලක් තියෙනවා මේ මෙම අයින් කළා තියෙන කියලා. ඒගොල්ලෝ ඒකට නිශ්චිත පිළිතුරක් දීලා නැහැ. එතකොට දැනට freelancer එකෙන් මේ පේනිය account එක ඉවත් කරලා තියෙන්නේ. ඒ වෙනුවට ඒගොල්ලෝ use කරන්න දීලා තියෙන්නේ ස්ට්‍රීල් කියන ඉන්ටර්නැෂනල් බැංක් එක. ඉතින් මම ඉදිරි පාඩමකදී ස්ට්‍රීල් කියන ඉන්ටර්නැෂනල් බැංක් එක ගැන ඔයගොල්ලන්ට සඳහනක් කරන්නම්. කොහොමද අපි ඒක හදාගෙන ෆ්‍රීලාන්සර් ගැන උගන්න වෙලාවට මම ඒක ගැන වීඩියෝ මාලාවක් ඔයගොල්ලන්ට ගේනවා. එතකොට මම කියලා දෙන්නම් ස්ට්‍රීල් account එකක් හදන්න කියලා. ඒ වගේම කලින් users-ලට, again freelancer.com එකේ කලින් users-ලට මේක ගැටලුවක් නැතුව withdraw කරන්න පුළුවන්. උදාහරණයකට මම අවුරුදු 10කට විතර කලින් අදපු account එකක් තියෙනවා මට freelancer. එතකොට ඒ account එකේ තියෙන මුදල් මම කිසි ගැටලුවක් නැතුව පේනිය account එක හරහා තමයි withdraw කරන්නේ. ඒගොල්ලෝ මේ කලින් අයට ඒක දෙනවා, අලුතෙන් අයට තමයි දෙන්නේ නැත්තේ. ඒ නිසා ඉදිරියේදී freelancer.com එකට ඔයගොල්ලෝ වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ස්ට්‍රීල් account එකක් use කරන්න වෙයි. ඔයගොල්ලෝ දන්නවා මම freelancer.com සමාගමේ අවුරුදු 10ක් 30 වැඩ කරන කෙනෙක්, ප්‍රොජෙක්ට් 3000කට වඩා කම්ප්ලීට් කරලා තියෙන කෙනෙක්. ඉතින් ෆ්‍රීලාන්සර් කෙනෙක් ඉන්න කෝටි 4 මාරක් විතර සමාජිකව
අතරින් මම හොඳම 100 ඇතුළේ ඉන්න කෙනෙක්. ඉතින් ඉදිරි කාලයේදී ඔයගොල්ලන්ට ඒ ගැන සම්පූර්ණ freelancer.com එක ගැන ගොඩාක් ලංකාවේ හරි අඩු දැනුමක් තියෙන. ඉතින් මම ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම freelancer.com එක ගැන විස්තරයක් ගෙනේනවා වීඩියෝ සීරීස් එකක් විදිහට. ඉතින් රැඳිලා ඉන්න හැම වෙලාවෙම අපි ඒ ගැන කතා කරමු. ඉතින් මම ඒ ගැන විශේෂ අවස්ථරයකනුත් ඒගොල්ලන්ගෙන් අරන් තියෙනවා freelancer සමාගමෙන් මගේ account එක පෙන්නමින් ඔයගොල්ලන්ට උදාහරණ ගෙන හැර දක්වමින් මේ ගැන කතා කරන්න. එතකොට ඔයගොල්ලන්ට විශ්වාසයක් ඇති වේවි. ඉතින් ඒ නිසා ඒකනත් සුභවාදී බලාපොරොත්තු තියාගන්න. මම අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඉක්මනින්ම ඒ ගැන සීරීස් එකක් කරනවා. මොකද මට ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් හොඳම දේ තමයි ෆ්‍රීලාන්ස් එකේ තියෙන ෆීචර්ස් ටික. ඔයගොල්ලන්ට ඒ තියෙන වැඩ කරන විදිය, ඒවල ප්‍රොජෙක්ට්ස් ගන්න විදිය. ඉතින් ගොඩක් හොඳ සයිට් එකක්. මම හිතන්නේ ලෝකේ තියෙන ඉදිරියෙන්ම තියෙන සයිට් එක, වැඩිම සමාජික ප්‍රමාණයක් ඉන්න සයිට් එක. ඉතින් ඒ නිසා අපි ඒකනත් හොඳ වීඩියෝ සීරීස් එකක් ඉදිරියේදී කරමු. ඒ වගේම ඔයගොල්ලන්ට මීට කලින් හදපු අපේ වීඩියෝස් Shutterstock එක ගැන විශේෂයෙන්ම Shutterstock එකේ වීඩියෝස් පහක් අපි කරා. ඒ පහම ඔයගොල්ලෝ බලන්න ඕනේ. ඒ පහම බැලුවොත් තමයි ඔයගොල්ලන්ට නියම තැනට ඔයගොල්ලෝ එන්නේ. ඒ ටික බලන්න. ඒක මම description එකෙත් link කීපයක් දාන්නම් Shutterstock එක කොහොමද අපි හදාගන්නේ කියන එක. ඒ වගේම අපි තව අමතර පාඩම් මාලාවකුත් ගෙනිච්ච මම ඉදිරියේදීත් ඔයගොල්ලන්ට කොහොමද roll up banner එකක් හදාගන්නේ, කොහොමද අපි design template එකක් හදාගන්නේ, typography එකක් කරන්නේ කොහොමද, ඒ වගේ දේවල් ගැන මම ඔයගොල්ලන්ට ඉදිරියේදී අනිවාර්යයෙන්ම කතා කරනවා. ඒ නිසා channel එක subscribe කරලා ready වෙලා ඉන්න. අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඔයගොල්ලන්ට මේ videos ටික ගෙන එනවා. ඊළඟට ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි graphic design උගන්වන්න බැරිද කියන එක. ඉතින් මම අවුරුදු 18ක් තිස්සේ graphic design උගන්වපු කෙනෙක්. මම ආයතන කිහිපයක අධ්‍යක්ෂ තනතුරු වගේම කළමනාකරණ තනතුරු වගේම මේ lecture senior lecture කෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. ඉතින් මට ඒක කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙන මගේ මේ freelancing වල තියෙන කාර්යබහුලත්වයත් එක්ක තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් ඒ ගැනත් මම අධ්‍යයනය කරමින් යනවා කොහොමද ඔයගොල්ලන්ට මේ වගේ දෙයක් කරන්නේ. අපි ඇවිල්ලා ඉගෙන ගන්නවද, එහෙම නැත්නම් ඔන්ලයින් කරන්න පුළුවන්ද? ඔයගොල්ලෝ comment විදිහට දෙන්න මට ඔයගොල්ලන්ට කැමති අය කොහොමද ඔයගොල්ලෝ ඔන්ලයින් ඇවිල්ලා ඉගෙන ගන්නද කැමති? එහෙම නැත්නම් ඔයගොල්ලෝ කැමතිද අපේ ආයතනයක් තුලට ඇවිල්ලා ඉගෙන ගන්න? ඒ වගේ දේවල් සම්බන්ධව ඔයගොල්ලෝ comment එකක් දෙන්න. එතකොට මට පුළුවන් ඉදිරි සැලසුම් අපි මාසයක් දෙකක් තුනක් ඇතුළත අනිවාර්යයෙන්ම ඒ පාඩමාලා එළියට දෙන්නම්. ඒක සැලසුම් කරගෙන යනවා. හොඳ පාඩමාලාවක් අපි ඇඩ්වර්ටයිසින් freelancing එක සම්බන්ධ කරපු graphic class. නිකම්ම graphic class එකක් කරලා වැඩක් නැහැ. මොකද graphic class එකක් විතරක් කරලා tools ටිකුම් ගන්නලා වැඩක් නැහැ. මොකද ඒකෙන් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ advertising package එකක් එක්ක මේකට යන්න freelancing කොටසත් එක්ක සම්බන්ධ කරලා කොහොමද මේ අන්තර්ජාලය හරහා මුදල් උපයන්න graphic පාවිච්චි කරන්න කියන එක සම්බන්ධව ඔයගොල්ලන්ට විශේෂ course එකක් කවුරුත් නොකරපු එකක් කරන්න අපි සැලසුම් කරගෙන යනවා. ඒ ගැනත් ඔයගොල්ලෝ comments දාන්න. මම ඉදිරියේදී ඔයගොල්ලන්ට link එකක් දෙන්නම්. කොහොමද register වෙන්න ඒ වගේ දේවල් ගැන ඒ ගැනත් බලාපොරොත්තු වෙමින් ඉන්න. හරි. ඉදිරි දින කීපය ඇතුළත ඉතා ඉක්මනින් මම ඔයගොල්ලන්ට කොහොමද පෙහිනි account එකක් හදන්න කියන එක සම්බන්ධව settings හදාගන්නේ කොහොමද කියන එක, account එක activate කරන්නේ කොහොමද කියන එක, bank account එකට link කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව සම්පූර්ණ settings series එක කරන්නම්. ඒ නිසා ඔයගොල්ලෝ ඒ ගැන ඉන්න පොඩ්ඩක් ඉවසලා එකපාර හදන්න යන්න එපා. හදන්න ගියොත් එහෙම ඔයගොල්ලන්ට සමහර සෙටින් වැරදුනොත් ඒවා නිවැරදි කරන්න ගොඩක් අමාරුයි. ඉතින් account එක දැන්ට තියෙනවා නම් ඒ ගැන worry වෙන්නත් එපා. අපි ඒක තියෙන අඩුපාඩු ටික හදාගමු. ඉතින් අපි ඊළඟ පාඩමේදී ඉතා ඉක්මනින් කොහොමද පේනී account එක හදන්න කියන එක සම්බන්ධව ඉගෙන ගමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි හැමෝටම.